මගේ නම සඳහන් කරමින් වසන්ත සමරසිංහ මහත්මා ව්‍යාජ ප්‍රකාශයක් කරලා තිබුණා මාධ්‍ය සමාජ මාධ්‍ය හරහා. ඇත්තෙන්ම මම එතුමාට මේ ගැන මම කනගාටු වෙනවා. මෙවැනි වගකීමේ පුද්ගලයෝ ඇයි මේ ව්‍යාජ ප්‍රකාශ නිකුත් කළ මහජනයා නොමග යවන්නේ? මගේ කනගාටුව මම මුලින්ම ප්‍රකාශ කරනවා. ඇත්තෙන්ම මම මේ ගැන ප්‍රකාශයක් නොකරන්න හිටියේ මට අවශ්‍ය නැහැ ප්‍රකාශ කරන්න නිරදින්ද. නමුත් මගේ හිතවත් මාධ්‍ය පිසා මම ඉතාම කෙටියෙන් මම මේ ගැන කියනවනම් අර තුමානේ මම දන්නේ නැති මගේ නම තුමේ මගේ ජීප් එක තුමේ අරගෙන නැහැ කවදාක්වත්. මම තුමේ මම කතා බහ කරලත් තුමේ එක්ක නැහැ. නමුත් මගේ ජීප් එක ගත්තේ කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන ප්‍රියංකා ජයසේකර මහත්මියයි. එතුමිය මේ කළපු වංචාවට කොළඹ අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පීජී නන්දර් මහත්මයා පරීක්ෂණ පවත්වාගෙන යනවා හිටපු. එතුම දැන් අලුත් කෙනෙක් ඉන්නේ තමයි මාරුවලා ගිහිලා කරගෙන යනවා. මේ ජයසේකර මහත්මිය අත්අඩංගුවට අරගෙන අපපිරිනිවන් නිදහස් කරලා දැන් තිබෙන්නේ. ඒ නිසා මම අපේ සමරසිංහ මහත්මයාට කියනවා ජීවිතයේ හිටපු ශ්‍රේෂ්ඨ නායකින් නිඳා කරන්න එපා. අපට නෙමෙයි ඔවුන්. මොකද අපි දන්නවා ජීවිතයේ විජේවීර මහත්මයා හොඳ දර්ශනයක් ඇති මිනිස්සු. ඔවුන්ට නිඳා කරන්න එපා කියන එක පමණයි මම සමිති මහත්තයා මතක් කරන්නේ. නමුත් මේ ජීවිත අදාළ සියලුම පරීක්ෂණ පොලිස් ප්‍රතිමාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජේ පීජේ නන්දර මහත්මයා විසින් පවත්වාගෙන අතර මේ කාන්තාව අත්අඩංගුවටගෙන අපවිර නිදාත් කළා තිබෙනවා කියන එකයි මට කියන්න තිබෙන්නේ. වෙන සම්බන්ධතාවයක් නැත. තිබිච්ච වාහනය ගැන අත්වාසින් කියන තිබෙනවා. මට ජපානයෙන් වාහනයක් පරිත්‍යාග කරන සූදානම් වෙනකොට මට මේක විකුණගන්න ඕන තිබුණා. නමුත් මේ වාහනේ නියම අයිතිකාරයා මානපෙරුම්ටේ අධිපති අපේ මානපෙරුම් මහත්තයා නියම අයිතිකාරයා. අන්න යාළඟට ගිය තොරතුරු ඔක්කොම යා කියයි. ඒ නිසා මට වාහන දෙකක් අවශ්‍ය නැති නිසා තමයි මේක මම දෙන්න රැහැති කළ තිබුණේ. නමුත් මෙතුමිය මානපෙරුම් මහත්මයාගෙන් මගේ අවසරය ඉල්ලගෙන කියලා පිටියෙන් කරලා දරගෙන ගිහිල්ලා ශ්‍රී ලංකා ජයසේකර මහත්මිය මේ වාහනේ විකුණලා තමයි මම කට්ටියකට. නමුත් මට මුදල් දුන්නේ නැහැ. ඒකයි. මට මුදල් ලැබුණේ නැහැ. ඒ මුදල් නොලැබිච්ච නිසා තමයි දැන් පොලිසිය හරහා නඩුවක් යන්නේ අධිකරණය. දැන් ඒ නඩුව අහනවා. නෑ බලෙන් ගත්තේ නෑ. මට විකුණන්න ඕනේ තිබිච්ච වාහනේ එතුමි මුදල් දෙන්නම් කියලා ගත්තේ. ඔව්. මම ඒ සම්පූර්ණ වාහනේ මිල මුදල දන්නේ අපේ මණ්ඩපවල මැත්තමයි. කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීතුමිය එතකොට කීයකට විකුණලා තියෙන්නේ? ඒත් මම දන්නේ නෑ කියන්නේ. මම දන්නේ නෑ කියන්නේ. මම ඉල්ලුවේ මානපර මහත්මිය කියලා මට අද වටනාගම දෙන්න කියලා. මොකද වාහනේ VIT එකක්ද? VIT එකක්. ඔව්.